අයිබුවන් හයස්්‍රේණී විද්‍යාව චුම්බක කියන පාඩ ප්‍රදාාල මෙම වීඩියෝව නිර්මාණය කරලා තියෙනවා මේ මගින් වානට හයස්්‍ර අදාර චුම්බක කියන පාඩම ආවරණි කරගන්න පුළුවන්. පරිසරේ පවතින විධ ශක්තිය අතරින් චුම්බක ශක්තියට විචේසිස්ථානයක් හිමි වෙනෝ. අපවට වටපිටාවේ චුම්බක ශක්තිය මගින් අපි හෝදවල් සිදු කරගන්නවා. ප්‍රධා ෙස ඔබට මෙම ශබ්දේ ඇසන්නේත් මෙම ශබ්දේම පටිගත ගනලවෙත් චුම්බකවල ක්‍රියාකාරෙත්තේ උපයෝගය කරගෙන. ලට චුම්බකයක් සපයාගන්න පුළුවන් චුම්කයක් සපයාගෙන මෙම ක්‍රියාකාරකම ප්‍රථමෙන් සිදු කරලා බලමු වල් කරන්න තියෙන්නේ යක් ඇරගෙන මෙහි සඳහන් ද්‍රවවියඉ එක චුම්බකට ලංකර ඇතිවන නිරීක්ෂණ සටහන් කරන්න. පහත දැක්වන වගෝ තුළ මෙම නිරීක්ෂණ ප්‍රථමය අපි සටහන් කරමු. හොඳයි යාලට පුළුවන් මේ විීඩියෝග නවත්තලා ක්‍රියාකාරකම කරල බලලන්න. මේ වාලට දැක්වවෙන්නේ විවිධ හැඩති ු සහ චුම්බක භාවිතයෙන් සාදාගත් මාලි මාවක් තමයි වරට මෙතන පහතවාලගේ වංගත පැත්තෙන් දැක්වෙන්නේ දැන්නපි වලමු හැඩේ අනුව කොහොමද චුම්බක වර්ග කරන්න කියලා මේ ඒ අක්ෂරෙන් පෙන්නුම් කරන්නේ යු හැඩිදි චුම්බක අපි මේට යුත් චුම්බක කියලත් හඳුන්නනු බී අක්ෂරයෙන් දන්ඩ චුම්බක පෙන්නුම් කරනු ෂර අශ්්‍රලාඩම් පැඩති හෙවත් බූගරප චුම්බග කියලපි හඳුන්නුනු. අශ්ලාඩමක හැඩී ගන්නා නිසා අපි අශ්ලාඩම් පැඩිති චුම්ග කියල හඳුන්නනු. දී අක්ෂරෙන් දෙෙක්වෙන්නේ වලල්ල කාකාරෙන් යති චුම්බකය එක නිසාම් වලයාකාර චුම්බග කියලපි හඳුන්නනු. ඒ රුපස්සටහනින් දෙක් වෙන්නේ කාසයක හැඩේ ගන්නා චුම්බකයක් මේ අපි පැති චුම්බක කියලා හඳුන්නනු. චුම්බකයක ප්‍රධාන දරව දෙකක් තියෙනු. මෙහින් එස්ස කුරෙන්ද එක් වෙන්නේ දක්ෂිනද්‍රවය වනතර එනක්ෂරෙන්ද එැක් වෙන්නේ උත්තරද්‍රවේ. අපි දක්ෂිනද්‍රවේ නිල්පාටින්ද උත්තරද්‍රව රතුපාටිද සාමාන්‍යෙන් චුම්බකක වර්ණගන්න ොලා තියෙනවා හඳුනා ගැනීමි පහසුව සඳහා. කරදර්ශයක් මතට යකඩකුඩු ඒකාකාරව වැැටෙන සලස්වා එමන ත ඒකාකාරෝ යකඩකුඩු අතුරලා අපි යටතිින් දන්න චුම්බකයක් තිබ්බොත් අපිට බලාගන්න පුල ිනිමයාකාරයට යකඩකුඩු කිසියම් ප්‍රටාවකට සැකැස්වෙලා තියෙනු. ඒත් එක්කම ද්‍රැව ආසන්නේ යකඩුකුඩු වැඩි ප්‍රමාණයක් තියෙන බව අපිට බලාගන්න පුළුවන් එය ද්‍රැවමත්ත සිට රේකා ආකාරයට යකඩුකුඩු සකස්වෙලා තියෙනවා. මේ වලට පේන්නේ යකඩුකුඩු දන්න චුම්ඹග වටා සගස්වෙලා තියෙන ආකාරය. චුම්මකයක චුඹක බලයේ පිටි ප්‍රදේශය තුළ තියයට යකඩුකුඩු මේ ආකාරයට සියම් රටාවකට සැකස්සන ආකාරය අපිට බලාගැන්න පුළුවන් අපි මේට කියනවා චුම්බක බල රේකා කියලා ඒවගේ චුම්බක බලය පිටි ප්‍රදේශයට අපි කියනවා චුම්බක ක්ෂේෂත්‍රය කියලා මේ රූපරාවමෙන් වලට චුම්බකක ද්‍රවවල ආකර්ශණ සහ විකර්ශන දැනගන්න පුළුවන් පළවිෙන රූපේ තියන්නේ චුම්බක උත්තරත් ද්‍රව දෙකක් ලංකරලා තියෙනවා <us> ු එක උත්තරත් ද්‍රව දෙක ලංකරොත් විකාර්ශණය වෙනෝ වල්ටම ඊතාලොලින් පෙන්නලතිනෝ චුම්බක දෙක දෙපැත්තර ගමන් කරනවා විකර්ශනය වෙනවා ඒවගේ තමයි දපති එස් ද්‍රව දෙකක් එනම් දක්ෂිණ ද්‍රැව දෙක් චුම්බක දෙ ලංකරත් විිකර්ශණයක් තමයි ඇතිවෙන්නේ එහෙන අපට දැනගන්න පුළුවන් චුම්බකවල සමාන ද්‍රැව එකන එක විකර්ශණය කරනවා රඋපසටහනී තියන්නේ දක්ෂිණද්‍රවයක් ස උත්තරද්‍රවයක් එකනක ලංකර පුහම ඒ දෙක ආකර්ශර වෙන ආකාරය. ඩී රුපසටහනේ තියනෙත් උත්තරද්‍රවයක් සහ දක්ෂිණ ද්‍රවයක් එකනක ලංකරොත් සිත වෙන දේ. එහෙනන් දේපපුති අපි දැනගැන පුළුවන් චුම්බකවල ප්‍රතිවිරුද්ධ දැව එකනක ආකර්ෂණය කරන බව හිීපතේ ල මතක තියාගන්න ඕනි කාරණයක් තමයි චුම්බකේක සමාන ද්‍රව දෙක් එකනක විකර්ශණය වන බවත් චුම්බකේක ප්‍රතිවුරුද්ද එකනික ආකර්ශණය කරන බව. කඩදාසයක් මත යකඩකුඩු සමානව අතුරලා යටටින් චුම්බකේක සමාන ද්‍රව දෙකක් මෙ මේ ආකාරයට තිබ්බොත් වල දෙකගන්න පුළුවන් ුල එකනෙක විකර්ශනය වෙලා තියෙන ආකාරයේ. අප කලින්කිව්වා සමානදරව දෙකක් එකිනික විකර්ශණය වෙනවා කියලා ඒවගේම මේ සමානදරව දෙක එකනෙක විකර්ශණය වෙනොට චුම්බක බලරේකාත් එකනක විකර්ශණය වනි විදිරි තමයි පෙළගැසෙන්නේ යකඩ කොඩු එම චුම්බක බලරේකා පිහිටන ආකාරයට පෙළගැහෙල තියෙනවා අවලට බලාගන්න පුළුවන් ුකවල ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙකක් එකිනෙක ලංකරොත් ආකර්ෂණය වෙන බව වලදන්නෝ මේ තියන්නේ කඩදාසයක් මතට යකඩකුඩු සමානව අතුරලා යටින් චුම්බකක ප්‍රතිවිරුද්ද්‍ර දැවර එකක් එකිනික ලංකරලා තිබ්බොත් චුම්බක බලරේකා පිටනනාආකාරය බලන්න මෙම චුම්බක බලරේකා එකිනෙක ආකර්ශණය වෙලා තියනවා ඒවගේම තමයි දීපති චුම්බකික පැඩිපුර බලේ තියෙන්නේ මෙම ද්‍රව ආසන්න. ඒනිසා තමයි මෙම යකඩ කුඩු දක්ෂිණ ද්‍රවේ සහ උත්තර ද්‍රවේට බැඩිපුර ආකර්ශින වෙලා තියෙන්නේ. මේ වලට පේන්නේ චුම්බක බලරේකා. ඇතන චුම්බක බලරේකා ුම්භකයක් වට ඉතින කලපිට පේන නෑ අර එකක කුඩුුව වගේදයක් දැම්මෝ තැරෙන්. මේ චුම්බග බලරකාපය අත්දනේ පහසුර ඇඳල දක්ුණ මෙ මේ යාආකාරයට.ට පේනවා චුම්බක බලරේකා ගමන් කරන්නේ ඉන්ද්‍රවයිදලා ස්ත්‍රවේ දිශාවට. ඉන්ද්‍රව සිට ස්ත්‍රවී දිශාවතමයි මේ චුම්බග බලරේකා ගමන් කරන්න. එත චුම්බග බලරකා කර දෙකක් තියෙනෝ. එකක් සම්පූර්ණයෙන්ම එන්ද්‍රව ස්ත්‍රවී දක්වාම ගමන් කරන ුම්බක බලරකා අත් ආකාර තමයි එද්‍රවේදලා නිකුත්වෙනවා නමුත් ස්ත්‍රවේ විත යන්නේනෑ.ඉවගේම ස්ත්‍රව බලරේකා තියනවා එන්ද්‍රවිෙන් නිකුත්වනෝ කිය පේනනෑ. ත මේ ආකර දෙක තමයි සුම්බ ආකරදික සම්පූර්ණ බලරේකා සහ අසම්පූර්ණ බලරේකා. සුම්බක බලරේකා පීන ප්‍රදේශය තමයි ු ක්ේෂත්‍රී තියෙන්නේ චුම්ක ක්ශේෂත්‍රය කියන්නේ චුම්බකයක බලය පිහිටන ප්‍රදේශයේ චුම්බකයක බලය පීටන ප්‍රදේශයට ලෝහයක් ලංකරොත් විතරයි චුම්බකේකට එර ඇද ගන්න පුළුවන් වෙන්නමිත් දණ්ඩ චුම්බකේ හරිමෙදින් දෙකට කැපුුවොත් අපිට ඒස්ත්‍රවයක් සහ දක්ෂණ ද්‍රවයක් ලෙස වින්කරගන්න පුළුවන් වී කියලා वाල හිතයි. නමුත් එහෙම වෙන්නේෙ නෑ. චුම්භකයක් දෙකට කැපූත් අපිට උත්තරද්‍රරවයක් වෙනමත් දක්ෂණතද්‍රවයක් වෙනමත් ලබාගන්න හොම්බනි නෑ. මෙයාකාරයට උත්ත්‍රද්‍රවට විුරුද්ධව දක්ෂණද්‍රවයක් නිර්මාණය වන අතර, දක්ෂණත්‍රවටි විරුද්ධව උත්තරදරවයක් නිර්මාණය වෙනවා. එහහිෙනම් අපිට තවත් චුම්බක දෙගත් තමයි ලැවෙන්නේ. හැබැයි කම්පනේ මගින් චුම්බකයේ චුම්බක බලේ නැතිවෙලා යන්නත් පුළුවන් මේ තිනි මාලිමාවක් වල දන්නවා දෙශාව හොයාගන්න පි මාලිමාවක් භාවිතා කරනවා මාලිමාව හදරතියන්නේ චුම්බකයක් භාවිතයෙන් චුම්බක උත්ත්‍රද්‍රවේසාහ දක්ෂිණ ද්‍රව්‍යතවයිම මේ එන් සහ එසක්ෂරවලින් පෙන්නන්නේ එහනං වාල උත්සාහ කරන්න චුම්බකයක් මගින් නීීමිත දිශාව සොයාගන්න මාලිමාව හැරනු කොට තවත් බොහෝ කායන සඳහා අපි චුම්බක භාවිතා කරනවා. හොඳයි දේපුතේ හිනං වලට අවස්ථාව දැන් චුම්බක භාවිතා කරන බේද උපකරණවල ලයිස්තුවක් නිර්මාණය කරන්න.